පින්වත්නි මේ මෑත දවසක එක්තරා ධර්මදේශනාවක් තිබුණා. ඒ ගෙදර පින්වුතුන් අපෙන් ඉල්ලීමක් කරා පැය දෙකක් ධර්මදේශනා කරන්න කියලා. ඉතින් අපි පැය දෙකම ධර්මදේශනාව කළා. මහා වැස්සේ. හරිම ප්‍රීතියෙන් ධර්මයේ පිළිබඳ ගෞරවයකින් ඒ ශ්‍රාවකයෝ ධර්ම ශ්‍රවණය කළා කියලා දේශකයා විදිහට මං හිතාගෙන හිටියා. ආපහු ධර්මදේශනාව අවසන් වෙලා වඩින අතරේදී වාහනේ පදවන රියදුරු මහත්මයා මට කියනවා, අපේ හාඳුරුනේ මේ එළියේ ඉඳලා නෝන කෙනෙක් බනිනවා බනිනවා. කාටද බනින්නේ? මං ඇහුවා. දේශකයටද? නෑ නෑ, ගෙදර මිනිස්සුන්ට. මොනව කියලාද බනින්නේ? බලන්න මෙහෙම කරන්න හොඳ නෑනේ අපිට එන්න කියලා. මං හැම දැන් කොහොමද කරන්න හොඳ නැත්තේ? කොහොමද කරලා තියෙන්නේ? දැන් ඒ මිනිස්සු ඔය කියන කෙනාට බනහන්ඩන එන්න කියන්න ඇත්තේ. දැන් ගෙදරක සාමාන්‍ය ධර්මදේශනාවක් කරන වෙලාවත් ඉක්මවා ධර්මදේශනාව කරලානේ. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? වැරද්ද? බලන්න මෙහෙම කරන්න හොඳ නෑ අපිට එන්න කියලා. ගෙදර ඉව්වෙත් නෑ කියනවලු. දැන් පැහැදිලි මොකද්ද කියන්නේ කියලා. පුතා කියනවලු, අම්මගේ පෙරේතකම කෑමනම් කවද කන්න බැයිද අම්මා? ඒ වගේද මේ බණ? කෑම කෑවොත් උපරිමිතින් හෙට එළි වෙනකොට ටොයිලට් යන වෙයි. හැබැයි මේ බණ ඇහුවොත් එහෙම සංසාර ප්‍රශ්න විසඳ ගන්න. ඒ වගේ අදහසකින් පුතා කිව්වද දන්නේ? අම්මා ටිකක් ඉමුකෝ. තාත්තා කියනවලු, කමක් නැහැ, උන්වහන්සේ කී දහරි බණ ඉවර කරයිනේ. හැබැයි ඉවර කරාට පස්සේ මේ ගෙදර මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වන්න අපි තුන්දෙනා බඩ පිරිනකම් කාලා යනවනේ මේ ගෙදරින් කිව්වා. මම මේ කතාව ඔබට කිව්වේ හාස්‍ය උපදව ගන්නම නෙවෙයි. තාම බරපතල ඛේද වාචකයක් තියෙනවා. මොකද්ද? අපේ බොහෝ බෞද්ධ පින්වතුන් හිතන් ඉන්නේ ධර්මදේශනාවකට ආරාධනාවක් දෙනවා කියන්නෙම, එහෙම නැත්නම් මගේ වචනෙන් කිව්වොත් බණහන්න එන්න කියනවා කියන්නෙම මොකෙට එන්න කියනවා කියලාද? කන්න එන්න කියනවා කියලා. ලොකු ප්‍රශ්නයක් නෙවෙයිද? බණහන්න එන්න කියනවා කියන්නෙම කෑමට එන්න කියනවා වගේ හිතන් ඉන්නේ. පින්වත් මේක අපි කියලා දුන්නේ නැත්නම් අනාගතයේ දරුවෝ භික්ෂුන් වඩම්මලා ගෙවල් වලට ওই විනාඩි 5ක් 10ක් මොනවා හරි වදාරලා ආපහු වඩින්න කියලා පැය දෙක තුනක් කෑම බෙදයි. අරටුවක් හොයාගෙන කැලේ වෙදිච්ච මිනිහෙක් කොළ හූරගෙනනවා වගේ වැඩක් නෙමෙයිද? දැන් බලන්නකො, මංගල්‍යයකට මංගල උත්සවයකට එන්න කියනවා කියන්නෙම බණහන් දෙන්න කියනවා කියන්නේ කණ්ඩ එන්න කියනවා කියලා හේතුවේ. එහෙනම් මංගල්‍යකට එන්න කියනවා කියන්නේ අනිත් බොණ්ඩ එන්න කියනවා කියලා තමයි හිතන් ඉන්නේ. එතරම් ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? පින්වත්නි, මේ හිතන විදිය වෙනස් නොකර රට වෙනස් කරන්නත් බැරි වෙයි, ලෝක වෙනස් කරන්නත් බැරි වෙයි, අපේ සංසාර ප්‍රශ්න විසඳ ගන්නත් බැරි වෙයි. ඉස්සර නම් බණ ගෙවල් වල පුංචි කෑම එකක් දීලා ලොකු බණක් කියවුවා. දැන් ලොකු කෑම එකක් තියලා පුංචි බණක් කියවන්න හදනවා. ප්‍රශ්නයක් නැද්ද? කොමුණත් මේව දරුවන්ට කියලා දෙන්න. මේ විවිසි කරන්නේ, මේ විපර්යාස කරන්නේ අපි ළඟ තිබුණු ශ්‍රේෂ්ඨ ගතිය.